ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත මෙල් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලිය අතර තුරුදීම කියලා තිබුණා. ජාතික කණ්ඩායමේ ලෙඩ්ඩු අයින් කරලා ජාතික කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෝ ගේන්න පියවර ගන්නවා කියලා. මේ ප්‍රකාශය කරලා එළඹුණු පළවෙනි සංචාරයේදීම කණ්ඩායමේ දැනෙන වෙනස්කම් කිහිපයක් කරන්න අසන්ත මෙල් තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. ටෙස් කණ්ඩායමේ නායකයා විදියට හිටපු දිනේෂ් චන්දිමාල් අයින් කරලා ඒ තනතුරු දිමුත් කරුණාරත්නට දෙන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. පසුගිය කාලේ ශ්‍රී ලංකා සංචිතයේ තැනක් දිනාගෙන හිටපු රොෂෙන් සිල්වාට වගේම දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට ආපු අවසාන තරගාවලියේ පන්දුවෙන් වැඩ පෙන්නපු දිල්රුවන් පෙරේරාට ශ්‍රී ලංකා සංචිතයේ තැන අහිමි වෙලා තියෙනවා. මේ විදිහට සංචිතයේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ට තැන අහිමි වෙද්දී ඒ පුරප්පාඩු වලට ඇවිත් තියෙන්නේ මේ දවස්වල අන්තර් සමාජ බලම් පෙළ තරගාවලියේ වැඩ පෙන්නපු ක්‍රීඩකයෝ. කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන දිනාගෙන හිටපු මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවන්න තේරීම් කමිටුව තීරණය කරන්නේ මෑත කාලයේ බලම් පෙළ පිටියේ වගේම අයර්ලන්ත ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරගාවලියේ දක්ෂතා ගැන අවධානය යොමු කරලා. ශ්‍රී ලංකා කණ්ඩායමට ආවම වැඩ පෙන්නන්න අසමත් වුණත් බලම් පෙළ පන්දු යවන්නන්ට හිස රදයක් වෙන තරමේ සාර්ථකත්වයක් මේ බලම් පෙළ තරගාවලියේ පෙන්නපු කෞෂල් සිල්වත් සංචිතයට කැඳවන්න තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතයේ දැන මීට කලිනුත් දිනාගෙන තියෙන ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ තැනක් දිනා ගන්න සමත් වෙන්නේ පසුගිය කාලේ පෙන්නපු සුපිරි දක්ෂතා නිසාමයි. ඇන්ජලෝ එකම තරගයේ ඉනිම් දෙකේ ද්විත්ව ශතක ලබා ගැනීමත් මේ විදිහට සංචිතයට එන්න ලොකු හේතුවක් වෙන්න ඇති. දකුණු අප්‍රිකාව එක්ක තියෙන ටෙස්ට් තරග දෙකටම නම් කළ සංචිතයට නවකයන් 3 දෙනෙක් කැඳවන්න තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. මෙතනින් එක්කෙනෙක් තමයි ඔසඳ ප්‍රනාන්දු. මේ දකුණු ප්‍රතිකරුවා මේ වෙද්දී බලම් පෙළ ලකුණු 3800ක් අරගෙන තියෙන්නේ ශතක 11ක් එක්ක. මෑත කාලේ ඔසඳ බලම් පෙළ පිටියේ පෙන්නපු හැකියාව තමයි ශ්‍රී ලංකා සංචිතයට එන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ. රංගනගේ අඩුව පුරවන්න පන්දු යවන්නේ කොහෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ දකුණු අප්‍රිකා සංචාරයට නම් කරලා තියෙන්නේ ලසිත් ඇඹුල්දෙනිය කියන මෑත කාලේ හොඳින් කඩුළු අතර ඉන්න පන්දු යවන්නා. ලසිත්ගේ උසත් එක්ක ඉපිලෙන දකුණු අප්‍රිකා තනතිරු වල ප්‍රතිකරුවන්ට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් වුණොත් ඒක අපේ කණ්ඩායමට වගේම ලසිත්ටත් ලොකු වාසියක් වෙයි. බලම් පෙළ කඩුළු 125ක් කඩුළුකට ලකුණු 20ක සාමාන්‍යයක් එක්ක දවා ගන්නත් ඇඹුල්දෙනිය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. වේග පන්දු යවන්නන්ගේ ආබාධය එක්ක තවත් නවක වේග පන්දු යවන්නන්ට සංචිතයේ තැනක් හිමි වෙලා තියෙනවා. ඒ තමයි මොහොමඩ් ශිරාස්. අයර්ලන්ත කණ්ඩායම එක්ක පෙන්නපු වැඩ තමයි ශිරාස් ශ්‍රී ලංකා ජාතික සංචිතයට අරගෙන ඉන්නේ. මේ විදිහට තමයි පහුගිය කාලේ අපේ ටෙස්ට් සංචිතයේ තිබුණු හිඩස් හඳුනාගෙන දකුණු අප්‍රිකා තරගාවලියට අලුත් මුහුණක් එක්ක සංචිතයක් නම් කරන්නේ. අපි බලමු මේ ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකාවේ අසීරු අභියෝගයේ සාර්ථකව අවසන් කරන්න හැකියාව ලැබෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.